දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ 2021 කේ මේ වසරේ දෙසැම්බර් මාසයේ අග්නි 12ට කොහොමද බලවන්නේ කියලා. දැන් තියෙන ග්‍රහ මාරුත් සමග පොඩ්ඩ මේ දෙසැම්බර් මාසයේ ලොකු ග්‍රහ මාරුවක් නැහැ බුධ මාරුව හැරුණාම ඊළඟට තියෙන්නේ ඇවිල්ලා දැන් ජනවාරි මාසයේ සූදානම් වීම. එතකොට මේ පීටිමීඩි වෙනසක් නැති වුණාට පෙන්නුම්ගලට දෙනවා මේ ඉස්සලකෙන්ද දෙසැම්බර් මාසයේ සුභ මාසයක්. පිටරටවල් වල ඉන්න කට්ටියකින් යාළු මිත්‍රයෝ ඉන්නවනම් ලැබෙන්නේ අය ඉන්නවනම් පිටරටවල් වලින් සල්ලි හම්බ වෙන්න පුළුවන්. ඈත දුර ගමන් වලින් ප්‍රයෝජන ලබන්න පුළුවන්. හදිසි ලොතරැයි දිනුම් ලැබෙන්න පුළුවන්. ස්ථිර රැකියාව ලැබෙන්න පුළුවන්. ඒකෝ දරුවන් පිටරට බලාගෙන ඉන්න අය ඉන්නවනම් පිටරට යන්න පුළුවන්. උරුම බලාගෙන ඉන්න කට්ටිය උරුම ලැබෙන්න පුළුවන්. තමන්ගේ කතාවේදී තමන් වේගවත් වෙන්න පුළුවන් දුරදිග නොසිතා කතා කරන්න පුළුවන් මාසයක් විදිහට මේ සදක්නේ පෙන්නුම් කරන්නේ. ඉතින් රැකියාවලට සුබයි. රැකියාවට මේ සතුටක කාර්යතර පෙන්නුම් කරන රැකියාවල ඉරිසියාකාර රැකියාවල දිනු වෙනකොට රැකියාවල ඉරිසියාකාරයන් පෙන්නුම් කරනවා. යරුණා රැකියාවෙන් සල්ලි හොයන්න පුළුවන්. කොටසක් වීදම් වෙනවා. කොහොම වුණත් පිටරටවලින් හොයන්න පුළුවන්. ණයට දෙන්න තිබිච්ච ඒවා හම්බෙන්න පුළුවන්. ලෝන් එකක් කියලා දිනනනම් ඒ ලෝන් එක හම්බෙන්න පුළුවන්. මේ සදක්නේට එතකොට විවාහ ජීවිතයේ පීඩමත් වෙනවා. විවාහ ජීවිතය හොඳයි. ගමන් බිමන් යන අයට සුබයි. ස්ථිර වෙනවා. උරුම ලැබෙනවා. රැකියා ස්ථිර වෙනවා. ධානය ලැබෙනවා. බොහොම හොඳ වෙලාවක් මේ ශලග්නේට යන්නේ. දැන් අපි බලමු මේ උෂභ ලග්නේට කොහොමද කියලා. උෂභ ලග්නේට බැලුවහම වෙන්නුම් කියලා දිනවා. එතකොට දෙසැම්බර් මාසේ රාහු ඔළුවේ ඔවුන්ගේ ගමන් කරන කුජ කේතු ගමන් කරනවා. එතකොට මහත්යන් වේගවත් බොහොම කඩිසරයි ආඩම්බරයි. තනි තීරණ ගන්නවා. ගමන් බිමන් යනවා. අසල් වාසීන් සමග භාර්යාව සමග හවුල්කරුවන් සමග රණ්ඩු වෙනවා. කේන්ති වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. නමුත් වාසනාවන්ට වෙලාවක් යන්නේ. වාසනාවන්ට වෙලාවක් යන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොර රහසේ ප්‍රේම සම්බන්ධතා ගෙනියන උසෝලක් සිමියන් ඒ හොර රහසේ ප්‍රේම සම්බන්ධතා ගෙනියන බවකුත් පෙන්නුම් කරනවා. ඔව් හොර රහසේ ප්‍රේම සම්බන්ධතා ගෙනියන උසෝලක් හිමියන් පිරිමි හෝ ගෑනුව කවුරුනත් ඒ සම්බන්ධතා නිසා ගෙදර ප්‍රශ්න ඇති වෙන බවකුත් පෙන්නුම් කරනවා. උෂෝ මිතුරන් කටක සිංහ කන්‍යා දරුවන්ට හොඳයි. දරුවන් සිටින ඒ අයට නම් ඉතාම හොඳයි. දරුවන් සිටින අයට ඒ දරුවන්ට බොහොම වාසනාවන්ත බව තමයි කියන්නේ තියෙන්නේ උෂෝ ලග්න හිමියන්ට. එතකොට අනිත් ඒවා බලනවාම උෂෝ මිතුරන් කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික දනු මකර කුම්භ මීන ඔයතු රැකියාවෙන් ලැබෙනවා. හොඳයි උසස් වීම ලැබෙනවා. කාර්ය බහුලයි. එකම නරක රහසිකට සම්බන්ධතා සහ ගෙදර රණ්ඩු ඇතිවීම පමණයි. ඒ අරුණාම බොහොම ප්‍රීතිමත් කාලයක් වාසනාවන්ත කාලයක් ගෙවන්නේ. දැන් අපි කතා කරන්නේ මිතුරු ලග්නය ගැන. 2021 මේ වසරේ දෙසැම්බර් මාසයේ කොහොමද මිතුරු ලග්නයට කියලා. මිතුරු ලග්නයට පෙන්නුම් කළා තියෙනවා මේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතාම ප්‍රීතිමත් කාලයක් පෙන්නුම් කළා තියෙන්නේ. පෙම්වතුන්ට ඉතාමත් ප්‍රසුභ කාලයක්. විවාහ වුණ අයටත් ප්‍රීතිමත් කාලයක් පෙන්නුම් කරන්න. පිටරට යන්න රැකියාවලින් මාරු වෙන්න පුළුවන්. රැකියාව වෙනස් වෙන්න පුළුවන්. රැකියාව මාරු වෙන්න පුළුවන්. පිටරට යන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර නරක දශා ගෙවන අයට රැකියාව අහිමි වෙන්න පුළුවන්. තර්ජනයක් වෙන්න පුළුවන්. රැකියාව වලින් අයින් කරන්න පුළුවන්. නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. තමන් කොහොමවත් වාසනාවන්ත විවාහ ජීවිතයක් වාසනාවන්ත රැකියාවක් තමයි ලැබෙනවා. ඒව කරගෙන යන්න පුළුවන්. සතුරන් මෙල්ල කරන ගතියක් පෙන්න කරනවා. සතුරන් මෙල්ල කරන්න ඇවිල්ලා සතුරන් ආපු නිසානේ. එතකොට සතුරන් එන්නේ ඇවිල්ලා මේ රැකියාවට තමයි වෙන්නන්නේ සතුරන්. එතකොට මිතුරු ලග්නේ නරක දශා සෙනසුරු රාහු කුජ බණි දශා ගෙවන නරක දශා ගෙවන යදාශ්‍රය ගෙවන කට්ටියට තමන්ගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. මාරු වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. වැයපක්ෂය වැඩි. එතකොට ප්‍රේම සම්බන්ධතා ඇති අයට විවාහ වෙන්න කිට්ටුවෙන් ඉන්න අයට විවාහ පෙන්නුම් කරනවා. මිතුරු ලග්නේ විදේශක මන් පෙන්නනවා. රැකියා කරදර පෙන්නුම් කරනවා. සතුරන් පරාජය කිරීම පෙන්නනවා. විවාහ වෙන කාලයක් ඇතිව ඒ රාෂ්ට්‍රක නිසා ප්‍රවේශම් විය යුතුයි. මේ මිතුරු ලග්නේ යනවා අෂ්ටම ඒ රාෂ්ට්‍රකේ. එතන මිතුරු ලග්න කට්ටිය මොටරසයිකල් වල යනවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද සෙන්සුරු අටේ මාර්ග ස්ථානේ යන්නේ. ඒ අෂ්ටමයේ මිදෙන්න කලින් අවුරුදු දෙකක් ගිහිල්ලා ඒක මිදෙනකන් එහෙම පිටින් වක්රල මේ ලබන වසරම ඒක තියෙනවා. ඒතකොට මිතුරු ලග්න හිමියන් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ බයිසිකල් වල යනවනම් මොටරසයිකල් වල යනවනම් උඩ නගිනවනම් පරිස්සම් වෙන්න ඕන. ගගේ මුද නාන්න ගියත් එහෙමයි පරිස්සම් වෙන්න ඕන. ආදායම වැඩි වෙනවා. ලොතරැයි ජය වුණත් එන්න පුළුවන් කට්ටියකට. ඇවිල්ලා ඒ ශල්ලි නාස්ති වෙනවා. එහෙම ආව ශල්ලි නාස්ති වෙනවා. මිෂන් ලග්නේට බොදුවේ හොඳයි.
දැනත් කතා කරන්නේ කටක ලග්නේට කොහොමද කියලා මේ දෙසැම්බර් මාසේ. කටක ලග්නේට පෙන්වන්න ගන්න ඕනම හොතක හොන වෙලා ගෙවන කටක ලග්න හිමියෙක් ඉන්නවා නම් ලොතරැයියක් වුණත් ඇදෙන්න පුළුවන්. ඒ අවස්ථාව හැකියාව දිනවා. ළමයි හම්බ වෙන්න පුළුවන්. ළමයි නැති කට්ටිය ළමයි හම්බ වෙන්න පුළුවන්. පුටාල හම්බ වෙන්න පුළුවන්. එතකොට ගෙවල් විකුණන්න ඉඩම් ගන්න බලාපොරොත්තුෙන් හිටු කට්ටියට ඒව ගන්න පුළුවන්. ඒව ගන්න හදන්න වීදම් කරන්න පුළුවන්. සල්ලි ඉඩම් තියෙන ඉඩම් විකුණන්න පුළුවන්. ඉඩම් වලට නඩු කිව්වා නම් නඩු වලින් පරාද වෙලා ඒ ඉඩම් අහිමි වෙන්න පුළුවන්. විවාහ ජීවිතය ඔහේ යනවට යන්නම් ඔයාලේ කරෙන්නේ. සාමාන්‍ය ජීවිතය පිනුම් ගන්න තරක් ආසනාන්ත කාලයක් කටකලක් දෙසැම්බර් මාසේ ජනවාරි ලබන තෙක් පිනුම් කරන්නේ. අපි දැන් සාකච්ඡා කරන්නේ මේ සිංහලග්නේ. සිංහලග්නේට කොහොමද මේ දෙසැම්බර් මාසයේ කියලා බලපාන කියලා පෙන්වන්න කළ දෙන්නේ. සිංහලග්නේට පෙන්වන්න කළ තියෙන්නේ මේ රැකියාවේ බොහොම විනෝදෙන් හොඩින් මුදල් උපන් හැකියාව තියෙනවා. දෙමෝපියන් සමග ඉන්න නොසිටි අයට හෝ ඉන්න අයට හෝ තමන්ගේ අම්මා තාත්තත් එක්ක ප්‍රීතියෙන් ගෙදර ඉන්න පුළුවන් මාසයක් දෙසැම්බර් මාසයේ පෙන්වන්න කරන්නේ. ඒ හොඳ දසා ගෙවන අයට පමණයි. එතකොට නිවාස ඉඩකඩම් ගැනීම නිවාස ගැනීම වාහන ගැනීම පෙන්වන්න කරන විවාහ ජීවිතයේ තරමක් පමණක් තරමක් එදනම් සතුටුදායක නොවන බක් පමණයි පෙන්වන්න කරන්නේ. නමුත් අනිත් හැම දෙයක්ම සාමාන්‍ය ඉදිරිය යනවා. දේවල් කුලියට දෙන්න බලාගෙන හිටියට ඒ තමන්ගේ ඒව දෙය ඉදිය ගන්න පුළුවන් වෙනවා. එතකොට ජීවිතය ප්‍රීතිමත් බවට පත් වෙනවා. අලුත් ඉඩම් දොරොන්දා වෙනවා. වෙන වාහන විකුණුම් අනුව වාහන විකුණන අයට වාහන විකුණනවා. වාහන විකුණන්න බැරුව හිටපු කට්ටියට සිංහ කන්නට වඩා පුෂ්ටික වාහන ගන්න පුළුවන් වෙනවා. ඒ වාහන ගන්න අලුත් වාහන ගන්න මාරු කරන්න ඒවා කරන්න හැම දෙයක්ම කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ සිංහලග්නයට උදාන සිංහලග්නයට මධ්‍යමයි. මධ්‍යම ප්‍රතිඵල පෙන්වන්න කරනවා. දැන් අපි කතා කරන්න යන්නේ කන්‍යා ලග්නයට දෙවෙනි දෙසැම්බර් මාසයේ කොහොමද කියලා. කන්‍යා ලග්නයට බොහොම හොඳයි කියලා පෙන්වන්න කළාද. කන්‍යා ලග්න ලග්නාධිපති බුද පස්සන්නේ සෙන්සුරු සමග ඉන්නවා. සෙන්සුරු සම සක්සෙස් වෙච්ච සෙන්සුරුත් එක්ක බුදේ ඉන්නේ. එතකොට ඊටාම හොඳ මාසයක් දියුණුව ඇති වෙනවා. දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න අයට දරුවන් ලැබෙනවා. ආදරේ බලාපොරොත්තුෙන් ඉන්න අයට ආදරේ ලැබෙනවා. කන්‍යා තුලා වෘෂික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන රැකියා බලාපොරොත්තුෙන් ඉන්න අයට රැකියා ලැබෙනවා. එතකොට කන්‍යා තුලා වෘෂික ධනු ගෙවල් තමයි ප්‍රශ්න තියෙන්නේ. එක්ක විකුණන්න පුළුවන්, එක්ක විකිණෙන්න පුළුවන්, එක්ක අහිමි වෙන්න පුළුවන්, එක්ක ඒ වෙනින් මුදල් යට කරන්න පුළුවන්. එතකොට රටයන් බලාපොරොත්තුෙන් ඉන්න කන්‍යා ලග්න හිමියන්ට රටයන් අවස්ථාව උදා වෙනවා. රටයන් බලාපොරොත්තුෙන් හිටි හැම කෙනෙකුටම ගෙදර පිට වෙලා රටයන් උදා වෙන බව නම් කන්‍යා ලග්න හිමියන්ට ස්ථිරව කියන්න පුළුවන්. කිසිම කෙනෙකුට බිය සැක නැතුව බය නැතුව ඉදිරියට යන වෙලාවක් තමයි මේ කේන්ද්‍රයේ පෙන්වන්නේ කරන්නේ කන්‍යා ලග්නේට. කන්‍යා තුලා වෘෂික ධනු මකර කුම්භ මීන මේෂ තමන්ගේ උරුම වල හයිය පෙන්වන්න ගන්නවා. කන්‍යා තුලා වෘෂික ධනු මකර කුම්භ මේ සතුරන් පවා යාළු වෙනවා. විවාහ වෙච්ච අයට ප්‍රශ්නයක්. කන්‍යා තුලා වෘෂික ධනු මකර කුම්භ මීන විවාහ වෙච්ච අයට ප්‍රශ්නයක්. තරහ වෙන්න පුළුවන්, එක්ක රට යන්න පුළුවන්, එක්ක වෙන් වෙන්න පුළුවන්, වෙන් ගලා ඉන්න පුළුවන්, එපා වෙන්න පුළුවන්, නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. කන්‍යා ලග්නයේදී විවාහයේදී තමයි ප්‍රමාණ විය යුත්තේ. අපි දැන් කතා කරන්න යන්නේ තුලා ලග්නයේ මේ දෙසැම්බර් මාසයේ කොහොමද කියලා. තුලා ලග්නයේදී පින්නම් කළා දිනවා මේ කේතු ඉන්නවා, මේ දෙවැන්නේ කටේ කේතු ඉන්නවා. කතාවේදී කේන්ද්‍රයන්න පුළුවන්. එතකොට තුලා වෘෂික ධනුරාශියේ පින්නම් කළා දිනවා යාළුවෝ සහෝදරයෝ ඔක්කොම තමන් එක යාළු වෙනවා. එතකොට ගෙවල් වල හම්බ වෙනවා, ඉඩකඩම් හම්බ වෙනවාලු. ඒ හම්බ වෙනවා මේ දරුවන් බලාපොරොත්තුෙන් හිටපු අයට දරුවන් ලැබෙනවා. තුලා වෘෂික ධනු මකර කුම්භ ඔය ළමයි බලාපොරොත්තුෙන් හිටියට වාසනාවන්ත දරුවන් ලැබෙනවලු. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග තුලා ලග්න හිමියන් යම් ගැටලුකාරී තත්ත්වයක් මේ කාලේ අධිකර කරගන්න පුළුවන් කතාබහේදී පෙන්වන් කරලා තියෙනවා. තුලා වෘෂික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිතුන රස්සාව හොඳයි. ඔව් ගෙවල් දරවල ඉඩම් වලින් කුලියට දෙන්න පුළුවන්, විකුණන්න පුළුවන්, වාහන විකුණන්න පුළුවන්, වාහන උකස් කරන්න පුළුවන්, කොටසක් වැඩ දෙන්න පුළුවන්, කුලියට දෙන්න පුළුවන්, ඒ වැඩ ගොඩාක් කරන්න පුළුවන්. කන්ටා තුලා ලග්න හිමියන්ට ෘෂ්ටික ලග්න හිමියන්ට පෙන්වන් කරලා තියෙනවා මේ අඟහරු ලග්න ක්ෂේත්‍ර වෙලා මේ ෘජුක යෝගයේ හදන වෙලාවේ කේතුත් එක්ක ඉන්නේ. මේ තරම කේන්ති යන වෙලාවක්, කේන්චන වෙලාවක්, ප්‍රීතිමත් කතාවෙන් වහින් ඉන්න වෙලාවක්, අම්ම තාත්ත ගැන ආදරෙන් හොඳින් ඉන්න වෙලාවක්, වුණාට තරහ යන වෙලාවක්, යාළු මිත්‍ර උච්චික ධනු මකර කුම්භ තමන්ගේ යාළුවෝ බොහොම උදව් කරන වෙලාවක්, හොඳ යාළුවන් හම්බෙන වෙලාවක්, ඒ යාළුවන් උදව් කරන වෙලාවක්, ඒ යාළුවන්ගෙන් සල්ලි හම්බෙන වෙලාවක්. එතකොට උච්චික ධනු මකර කුම්භ මේ තරහන වෙලාවක්, මේ සතුරන් එක රන්වන වෙලාවක්, මේෂ වෘෂභ විවාහ වෙන්න බලාපොරොත්තුෙන් හිටියට හරිසියම විවාහ වෙන වෙලාව, උච්චික ලග්නෙම හරිසියම හොර රහසේම විවාහ වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්න පුළුවන්. ෘෂ්ටික ලග්න හිමියන්ට පෙන්වන් කළ දෙනවා ෘෂ්ටික ලග්න හිමියන්ට හදිසියේ විශාල මුදල් ලැබෙන්න පුළුවන්.
මේ සුනපා අනපායෝග ක්‍රියාත්මක වෙනවා. එතකොට හදිසි විශාල මුදල් ලැබෙන්න පුළුවන්, සී ලොතරැයි ලැබෙන්න පුළුවන් රුසියාවේ ක්‍රමියන්ට. දිනුව ආරම්භ වෙනවා. තරහ යන කාලයක් කලකොලාහලදී ඇතිවිය හැකි ගීගනායට සම්මාන ලැබෙන කාලයක්, දෙමාපියන්ගේ ගුණ කියන කාලයක්, පීඨමත් විවාහ ජීවිතයක් ගෙවන කාලයක් පෙන්වන කන රුසියාවේ ලග්න හිමියන්ට හොඳයි. මේ දෙසැම්බර් මාසේ ධනු ලග්නයට කොහොමද කියලා ධනු ලග්නයට පෙන්වන්න කියලා තියෙනවා. සුනපා අනපායෝගකින් ධනයෝගේ උදා වෙලා තියෙනවා. රවි චන්ද්‍ර සිකුරු ලග්නේ ඉන්නවා, සෙනසුරු ධනස්ථානයේ ඉන්නවා. එතකොට මේ තැන්පත් ධනෙ වැඩි වෙනවා. තැන්පත් ධනෙ උත්සාහයෙන් වැඩි වෙන වෙලාවක් හොඳ වෙලාවක් පෙන්වන්න කරන ධනු ලග්නේට. ධනු ලග්නේට ඕ රාජකීය වෙලාවක් පෙන්වන්න කරන්නේ. එතකොට තුනපා අනපා යෝගෙන් හදිසියේ විශාල ධනයක් ලැබෙන්න පුළුවන්, රොතරැ දිනුම් ඇදෙන්න පුළුවන්. එතකොට විවාහය සාමාන්‍ය විදිහට ගෙවිලා යන්නේ දඩු මකර කුම්භ මීන ගෙවල් දොරවල් විකුණන්න පුළුවන්, ඉඩම් වලින් විකුණන්න පුළුවන්, රට යන අයට ධනු ලග්න හිමියන් රට යන බලාගෙන ඉන්න ධනු ලග්න හිමියන්ට රට යන අවස්ථාව ලැබෙනවා. ධනු මකර කුම්භ මීන මේෂ රට යන බලාගෙන ඉන්න ළමයි ඉන්න ධනු ලග්න හිමියන්ට ඒ ළමයින්ට රට ගිහිල්ලා හොඳ රස්සාවල් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිදුන කටක සිංහ කන්‍යා තුඩා ආර්ථිකේ හොඳයි. හරිසි ධන ලාභ පෙන්වන්න කොන්නෝ ධනු ලග්නේට බොහොම හොඳ කාලයක් ධනු ලග්නේට පෙන්වන්න කරන්නේ. පීතිමත් වාසනාවන්ට කාලයක් දැන් දැන් අපි සාකච්ඡා කරන්නේ මකර ලග්නයට කොහොමද කියලා. මේ මකර ලග්නයට මේ සස යෝගයේ හදිමින් තියෙන දෙසැම්බර් මාසේ සෙන්සුරු ලග්නේ ශක්ෂේත්‍ර වෙලා සස යෝගයේ හදනවා. නමන්නාදී පරිසම්බක එතන මහා විශාල වාසනාවන්ට පෙරපින පළ දෙන වෙලාවක් යෝගයක් පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට ආස්ථානල්ති ආස්ථානේ ඉන්නවා, රාහු ඉන්නවා, උච්ච වෙලා පස්සෙන් ඉන්නවා. මේ සුනපා අනපා යෝගය හදනවා. රැකියාවලින් අයින් වෙන්න පුළුවන්, රැකියාවෙන් අයින් වෙලා එන්න පුළුවන් තරමට මහා තරම් විශාල ධනයක් ලැබෙන්න පුළුවන්. තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. රැකියාවලින් අයින් වෙලා රට යන පුළුවන් මකර ලග්න හිමියන්. මකර ලග්න හිමියන් රට යන බලාගෙන ඉන්නවා නම් එයා දෙසැම්බර් මාසේ රට යනවා. නැත්නම් රැකියාවලින් මාරුවෙන් ඈතට මාරුවෙන් පෙන්නුම් කරනවා. එහෙමත් නැත්නම් රැකියා රස අහිමි වෙනවා මකර ලග්න හිමියන්ට. එහෙම නැත්නම් අමිනෝ තැන්පත් ධනය නැති වෙනවා, දුවෙනවා, සල්ලි අමාරු ප්‍රශ්නත් වෙනවා. මකර කුම්භ මීන මේෂ ගෙවල් දොරවල් ඉඩම් බලාපොරොත්තු ඉන්න මකර ලග්න හිමියන්ට ගෙවල් දොරවල් ඉඩම් වාහන කාර් බාර් ඒ ඔක්කොම ගන්න පුළුවන් නැගියාවක් ලැබෙනවා මකර ලග්න හිමියන්ට. කුම්භ ලග්න හිමියන්ට එතකොට පෙන්වුම් කළ දෙන්නේ මේ ආරම්භ වෙන්නේ අංගහරු දහවැන්නේ සක්‍රීට් වෙලා රුචක යෝගය හදන ගමන් නමන්නාට බඩි සිකුරු ආස්ථානේ ඉන්නවා. හතරවැන්නාට බඩිත් ස්ථානය ඉන්න. එතකොට නිවන් අසලාභ වාහන ලාභ පෙරපිනට පිටරටවල් වලින් සල්ලි හැම දෙයක්ම ලැබෙන්න පුළුවන්. හොඳ වෙලා පෙන්වුම් කරන්නේ හොඳ රැකියාවලාවෙන් කුඹ ලග්න හිමියන්ට හොඳ රැකියාව ලැබෙනවා. රැකියා ස්ථිර වෙනවා. රැකියා මේ ප්‍රශ්න නැතු වෙනවා. රට යන බලාගෙන හිටියට රට යන්න අවස්ථා ලැබෙනවා. පිටරටවල් වලින් සල්ලි හම්බෙනවා. ඉඩකඩන් ගෙවල් දොරවල් වාහන ගන්න හිටිය හැම කුඹ ලග්න හිමියෙකුටම ඒවා ලැබෙනවා. එතකොට දරුවන් රට යන බලාගෙන ඉන්න කුඹ ලග්න හිමියන්ගේ ළමයි අනිවාර්යයෙන්ම රට යනවා. ඒක කිසි වෙනසක් නැහැ. රට යනවා කුඹ ලග්නයට. පොඩුවේ ගත්තාම ඉතාම හොඳ මාසයක් දෙසැම්බර් මාසේ. ඔව් දැන් අපි කතා කරන්නේ මීන ලග්නේ. මීන ලග්නේ මේ දග්නාටිපති බ්‍රහස්පති දොළොස්වැන්නේ තැන්පත් වෙලා ඉන්න වෙලාවකදී සුබ බලාපොරොත්තු වෙන අමාරුයි. එතකොට මේ ගුරු නියෝජනය කරන පියාට පියාට හොඳ නැහැ. දිනුවටම හොඳ මදි. එයා රට යනවා නම් හොඳයි. වෙලාව මීන රට යන බලාගෙන ඉන්න මීන ලග්න හිමියන් ඉන්නවා නම් හොඳයි. මීන මේෂ එතකොට තැන්පත් ධනේ හොඳයි. මේෂ වෘෂභ වෘෂියා හොඳයි. ඉඩකඩම් වාහන ගන්න කට්ටියට ඒවා හම්බ වෙනවා. ඒවා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. හොඳ දරුවන් බලාපොරොත්තුෙන් හිටියට හොඳ වාසනාවන්ත ලස්සන දරුවන් ලැබෙනවා. මීන මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා ඉතාමත් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගෙවන්න පුළුවන් කාලයක් මීන ලග්නේ තියෙන විවාහ වුණ අයට අනිත්‍ය අයටත් ප්‍රේම සම්බන්ධතා තියෙන අයට රැකියා කරන ස්ථානයේම ප්‍රේම සම්බන්ධතා මීන ලග්නයට පෙන්නුම් කරනවා මේ කාලේ දෙසැම්බර් වල. මීන මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික පින් කිරීම නොනත් පින පළඳින වෙලාවක් වෘශ්චික ධනු රැකියා අහිමි වෙන වෙලාවක්. රැකියාව අහිමි වෙන වෙලාව එක්ක රැකියා ජොබ් එක නැති වෙන්න ඕන, එක්ක මාරු වෙන්න ඕන, එක්ක රට යන්න ඕන, පියා අහිමි වෙන්න ඕන, බොහොම පරිස්සම් වෙන්න ඕන රැකියාවත් පියාත් සම්බන්ධව දෙන්නේ පෙන්වන්න කරන්න ඒ විදියට. එතකොට අපි දැන් ඔය පලාපල ප්‍රකාශ කරේ තත්කාල හෝරා වෙනුයි ඒ මාසයට ග්‍රහයින් තැන්පත් වෙලා ඒ රාශිවල ඉන්න ආකාරයනුත් තමයි ඒ පලාපල ඔය කිව්වේ ගෝචර ගමනින්. එතකොට ඕකේ සත්‍යය ඕක නෙවි. සත්‍යය තමන්ගේ කේන්දරේ තමන්ගේ වන මහදසාව අතුරුදසාව විදසාව ඔය තුන බලන්න ඕන.
තමන් තමන් ජන්මේ රාශියේ ගෙවනවද ලග්න රාශියේ ගෙවනවද චන්ද්‍ර රාශියේ ගෙවනවද අෂ්ටමී රාශියේ ගෙවනවද මොන යෝග තියෙනවද ඒ ඔක්කොම බලන්න ඕන. සියලුම බල්ල තමයි තීරණය කරන්න වෙන්නේ. ඔය කියව වෙන්නේ කොයි එක්කෙනාටද කියලා හැමෝටම එකම දේ වෙන්නේ නැහැ. සීපදෙනවා කියනනම් එක ලග්නයකට හැමෝටම සීපදෙන්නේ නැහැ. ඒ ඇදන්නේ ඒ ඉදිරියේ ඒ දසා සුබ දසා ගෙවන කටියට. ඒ ඒ ඉදිරිය පෙන්නුම් කරන්නේ. දහනක් විදිහට උෂභ ලග්නේට ලග්නේට සෙන්සල් මාසාව නරක නැහැ. යෝගකාරකයි කෝටිපතියෙක් වුණත් වෙන්න පුළුවන්. අනිත් ලග්න වලට වගේ නෙවෙයි. මොකද 9 10 අධිපතීන් නිසා. ඉතින් ඔය සමත්යක් වශයෙන් කිව්වේ වැඩි විස්තර අවශ්‍ය නම් මේ දුරකතනෙන් මා වමතලා අහගන්න. නැත්තම් මේ තමන්ගේ කේන්ද්‍ර සහ හස්ත රේඛා වට්ස්ඇප් කරලා ඉවලා විශ්ව දැනගන්න පුළුවන්.